ජනාධිපති අපේක්ෂක දිලිත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලියබල සමුළුව මහනුවරදී පැවැත්වුණා. දේශපාල නියෝජිතයින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ මේ උපාය මාර්ගික වැඩපිළිවෙල හරහා ව්‍යවසායකත්වයේ දිරිගැන්වීම සඳහා විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. තවදුරටත් කාන්තාව මේ ශුද්ධ මූල්‍ය හිරකාරියක් වීමට අවශ්‍ය නැහැ. ඔබගේ ඒ ශුද්ධ මූල්‍ය ණය කපා හැරීමට එම සංවර්ධන බැංකුවලින් ලබා ගන්නා ණය හරහා හා ඒ ලබා ගැනීමේදී ඔබට කරන ඒ දැනුම සහ ඒ ඔබට අවශ්‍ය ඒ ආධාරය අපි ඉදිරියේදී කරනවා. සහනාධාර ක්‍රමය අපි හිතේ හයිය කියන වැඩපිළිවෙලක් හරහා තමයි ඉදිරිපත් කරන්නේ. අපි යෝජනා කරලා තියෙනවා සාධාරණ බදු ප්‍රතිපත්තියකට. දැන් තියෙන බදු ප්‍රතිපත්ති ඉතාමත්ම අසාධාරණයි. ඒක නිසා අපි අපේ වැඩපිළිවෙලෙන් යෝජනා කරලා තියෙනවා ඍජු බදු බදු ආදායමෙන් 40%ක්වත් වෙන්නට ඕන. ඔබ අපි ගෙවන වක්‍ර බද්ද අඩු ගානේ 85% ඉඳලා 60%කටවත් අඩු වෙන්නට ඕන කියලා. මෙන්න මේ වගේ යෝජනා මේවා ඇත්ත වශයෙන්ම විකල්ප වැඩපිළිවෙලක්. අපි කියනවා අපේ ආර්ථික රාජ්‍ය අංශයක් තියෙනවා, සමපකාර අංශයක් තිබෙනවා, පුද්ගලික අංශය තියෙනවා. අපි කියනවා අපේ ආර්ථිකයට ක්‍රම සම්පාදනය ගේන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ විකල්ප වැඩපිළිවෙලක් හරහා මේ රට අර්බුදයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා අපේ උපාය මාර්ගික වැඩපිළිවෙලෙන්. මේ ලංකාවේ කාන්තාව කියන්නේ උත්තම කාන්තාවක්. මේ කලාපීය කිසිම රටකවත්, ලෝකයේ කිසිම රටකවත් මෙතරම් සෙනෙහසින් පිරුණු, මෙතරම් ආදරය පිරුණු කාන්තාවක් ලෝකෙහෙවත් නැහැ. ඒ මම එසේ කියන්නේ, අපි ඔක්කොම දන්නවා gedara සතුට නිර්මාණය කරන නිර්මාපකයා වෙන කෙනෙකුට බෑ gedara සතුට නිර්මාණය කරන්න. ඒ ඔබයි. මේ gedara සතුට නිර්මාණය කරන ඔබට පමණයි දයක සතුට නිර්මාණය කරන්නට පුළුවන් වන්නේ. අපි උත්සාහ කරන්නේ මේ ශ්‍රී ලාංකික කාන්තාවට ඒත් අයිති තැන ඔබට තහවුරු කරලා දෙන්න. විශ්වවිද්‍යාලයේ හිටපු කාන්තාව තමයි මට ඡන්දය දුන්නේ. විශ්වවිද්‍යාලයේ මම දිනුවෙත් එහෙමයි. මෙවරත් එහෙම තමයි වෙන්නේ. පොඩිම පොඩි තැන ඉඳලා මට පුළුවන් වුණා මෙවර ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයන් සියලු දෙනාටම ලැජ්ජා හිතෙන විදියට මගේ ආදායම් ප්‍රකාශ කරන්න. කොහොම වුණත් කවදාකවත් හිතුන්නේ නැහැ මං දේශපාලනට එයි කියලා. ඒත් අපි එහෙම කරේ අවංකව. ඔබේ ජීවිතේ වෙනස් වෙනවා දකින්නට මට ඕන. ඔබත් ඒ වගේ ජීවිතයක් වෙනවා දකින්නට. මෙවර ඡන්දයට ඉදිරිපත් වෙලා තියෙනවා තව 3 දෙනෙක්. ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ නිකන්. 3 දෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් ඔවුන් මේ රටේ හිටපු කැබිනට් ඇමතිවරු. ඔවුන් පාර්ලිමේන්තුවේ අවුරුදු 20කට වැඩිය ඉඳලා තිනවා. හැබැයි ඔබේ ජීවිතය වෙනස් වෙලා නැහැ. මේ ඉල්ලන්නේ වෙනසක් නම්, ඔබට ඕන වෙනසක් නම්, ඔබ 21 වෙනිදායින් පස්සේ බලාපොරොත්තු වෙන්නේ වෙනසක් නම්, ඔවුන් ඔබට කියන්නට ඕන 22 වෙනිදාට ඔබට වෙන්නේ මොකද්ද කියලා. සවි බල ගැන්මුණු සතුටුදයක්, විශ්වාසයෙන් බැමි සතුටුදයක්, ඉදිරිය දකින සතුටුදයක්, මෞබිම රචයන සතුටුදයක්, අභිමානනීය සතුටුදයක්, නව අදහස් පිරි සතුටුදයක්, අතමිට සරු සතුටුදයක්, මෞබිම රචයන සතුටුදයක්.